ලස්සන වුණාට හිනාව ලස්සන නෑ නේද? බලන්නකෝ ඩෙන්ට පාවිච්චි කරන අය. හිතේ බයක් නැතුව ලස්සනට හිනා වෙන්න අදම ඔබත් ඩෙන්ටා ටූත් බ්‍රෂස්ම පාවිච්චි කරන්න. ඩෙන්ටා, ඔබේ සිනහවේ ආරම්භය. මනසකව මොකද මතක් වෙන්නේ? මනසකවම ඉතින් අපි කල්පනා කරන දේවල්, හිතන පතන දේවල්, කටයුතු කරන විදිය ඒව මතක් වෙනවනේ අපිට. මට මේ ඒ දවස්වල මතකයක් තිබුණා. දැන් නෙවෙයි, ටික කාලකට කලින් මනස කියලා වාහන තිබුණා බලනකොට. ඒවා මහනුවර නගර සභාව. ආහහා. ඉතින් ඒනට දැන් මහනුවර මහනගර සභාවක් හින්දා මහනුවර මහනගර සභාව කියලා තමයි කියන්නේ. කොහොම නමුත් ඔන්න අද බැලුංගලේ අනාවරණය කරන්න යන්නේ ඔබේ මනසත් අවුල් වෙන දෙයක්ද කියන්න දන්නේ නැහැ. ඔව්. මහනුවර පැත්තේ උදුවේක නම් මනස අවුල් වෙලා තියෙන හින්දා තමයි යොදුවිය අපිට බැලුංගලට කරලා කිව්වේ මෙන්න මෙහෙම තත්වයක් තියෙනවා කියලා. මොකද මේ දවස්වල ටිකක් වැඩිපුරත් ජනතාවත් ගියා ඇසල පෙරහැරේ ඉඳන්. ඔබ net fm නාලිකාව ඇහුවනම් ඔබ සජීව පෙරහැරේ අත්දැකීම් විඳින්නත් ඇති. ජනගහනයත් වැඩි වුණා. ඒකත් එක්කත් ජනතාව මේ අපි කතා කරන යන අත්දැකීම් වලට මුහුණ දෙන්න ඇති. ඔව්. අර්බුද වලට සෑහෙන්න මුහුණ දෙන්න ඇති. මොකද මේ මහනුවර මහනගර සභා බල ප්‍රදේශයවට තමයි මේ ප්‍රශ්න ඔක්කොම ටික මතුවලා තිබුණේ. ඔව්. කතාව පටන් ගමු අපිට තොරතුරු ලබා දුන්න එක්කෙනෙක්ගේ හඬපටවලින්. මහනුවර මහනගර සභාව දුන්නවිල වලව්ව කියන ගොඩනැගිල්ලේ තමයි පවත්වාගෙන යන්නේ එතනට. ඒක පුරාවිද්‍යා ආඥාපනත යටතේ සංරක්ෂිත ගොඩනැගිල්ලක් ලෙස ගැසට් කරලා තියෙන එක. මහනුවර නගර සභාව පවතින්නේ එම ගොඩනැගිල්ලේ. දැනට එම පෞරාණික ගොඩනැගිල්ලක් සම්පූර්ණයෙන්ම කඩා ඉවත් කරලා ඒක සංවර්ධනය කරන්න පටන් ගන්න තියෙනවා. ඒක කරගෙන යෑමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා ලෝකූර්ම කමිටුවේ අනුමැතියක් ලබාගත යුතුව තිබුණත් ඒක අරගෙන නැහැ. ඒ වගේම ඉන් පස්සේ ඒක කඩා ඉවත් කිරීමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ලෝකූර්ම කමිටුවයි ඒකට මැදිහත් වෙලා උපදෙස් දීලා තිනා මේ ඉදිරිය කරගෙන යන්න කියලා. නමුත් මහනුවර මහනගරසභාවේ කොමසාරිස් වන චන්දන තෙන්නකොන් මහතායි ප්‍රධාන ඉංජිනේරු වෙන පාලිත අබේකෝන් මහතායි කොන්ත්‍රාත්කරුවොත් එක්ක එකතු වෙලා ඒ කිසිම දෙයක් ගණන් ගන්න නැතුව ඒ ගොඩනැගිල්ල කඩලා ඉවත් කරලා ඒ කට්ටියට ඕනෑ විදියට ඒක කරගෙන යනවා. ඒ වගේම ඒකේ තියෙන පැරණි උළුහව ජනලුත් ඒ කට්ටිය අයතාන්දමින් වෙන වෙන අයගේ අතට පත් කරලා තියෙනවා. ප්‍රබලම චෝදනාව නැගෙන්නේ වටේ පිටේ නෙමෙයි, නගර සභාවටම තමයි, මහනගර සභාවටම තමයි. ඔව්. මොකද මහනුවර කියන්නේ ඓතිහාසික වටිනාකමක් තියෙන ලෝක උරුමයක්. ඔව්. එතකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව වගේ ආයතනවල ඍජු අධීක්ෂණ යටතේ තිබියුතු ස්ථානයක්. ඔව්. අනිත් කාරණාව තමයි දැන් මේ මහනුවර මහනගර සභාවේ ගොඩනැගිල්ල පවතින්නේ දුනුවිල වලව් කියන ස්ථානයේ. මේක හරි ඉතිහාසගත ස්ථානයක්. මේක එහෙම මේකට හානි කරන්න බෑ කාටවත්. කිසිම අවසරයක් ගන්න විදියක් නෑ මේකට කොයිම තැනකින්වත්. එහෙම අවසර දෙන්නේ නෑනේ. අවසර දෙනවා නම් අවසර දෙන්න ඉන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සහ ලෝක උරුම කමිටුව වගේ දේවල් තමයි. ඒවා නිර්දේශ කරලා ඒක ඉස්සරහට අරන් යන්න පුළුවන් වැඩසටහන හදන්නේ. හැබැයි එහෙම අතවත් තියන්න දෙන්නේ නෑ මේවට. ඔව්. වෙන එකක් තියා දැන් මහනුවර මේ සීමාව තුළ යම් සීමාවන් තුළ නාගරික සීමාවේ තුල ගොඩනැගිලි පවා යම් උස මට්ටම් තියෙන හදන්න බෑ. එතකොට ඒ පිළිබඳව පහුගිය දවස්වල බැලුම්ගල් නිකුත් අපි අනාවරණය කරා යම් යම් ගැටුම්කාරී තත්ත්වයන් පවා උද්ගත වුණා. එතකොට පුරාවිද්‍යා ඓතිහාසික වටිනාකමක් තියෙන නගර ආශ්‍රිතව එහෙම නීති රීති තියෙනවා. දැන් කොළඹත් සමහර ගොඩනැගිලි තියෙනවා. ලන්දේසි කාලේ වේවා, ඕලන්ද කාලේ වේවා, ඇතැම් ගොඩනැගිලි අපිට කඩන්න බෑ. මොකද ඒවා ජාත්‍යන්තර ඓතිහාසික වටිනාකමක් තියෙන සුරකීම් සිදු කරන ආයතන විසින් ඒවා සුරක්ෂිත කරලා තියෙන්නේ. ඔව්. මොකද ඒක ලෝක උරුමයක් විදිහට සංරක්ෂණය කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ සංරක්ෂිත ස්ථාන එහෙම කාටවත් හානි කරන්න බෑ. මොකද ඒක අපේ රටට තියෙන්න ඕනේ. ඒක අනාගත පරම්පරාවට දැක බලා ගන්න ඒවයේ අත්දැකීම් විඳ ගන්න එක තියෙන්න ඕන. ඔව්. විශේෂයෙන්ම දැන් දකුණු බලාද ගත්තොත් ගාල්ලේ කොටුව ඇතුලේ වගේ එහෙම තියෙන ඇතැම් නිවාස තියෙනවා. ගොඩනැගිලි තියෙනවා. දැන් මාතර කොටුව ඇතුලේ එහෙම නැත්නම් අනුරාධපුරයේ පොළොන්නරුව වේවා, ඒවා වෙන පුරාවිද්‍යා වටිනාකමක් තියෙන ඓතිහාසික වටිනාකමක් තියෙන එහෙම ගොඩනැගිලි තියෙනවා. ගල් කණු වේවා, එවැනි දේවල් වලට අත තියන්න බෑ කාටවත්. මොකද ඒවයි තියෙන ඓතිහාසික වටිනාකම අනුව. හැබැයි කෙනෙක් එහෙම ඒවා එහා මෙහා කරෝතින් ඒවා අනවසර වැඩ, එහෙම නැත්නම් නීති විරෝධී වැඩ හැටියට තමයි ගණන්නේ. කෙසේ වෙතත් චෝදනාව වෙන්නේ මහනුවර නගර සභාවට එවැනි ඓතිහාසික වටිනාකමක් තියෙන ස්ථානයක නවීකරණ කටයුත්තක් එහෙම නැත්නම් ඉදිකිරීම කටයුත්තක් කරනවායි කියන එක. ඒ
ඒක කාරණාවක්. චෝදනා එතකින් නතර වෙන්නේ නැහැ. තව එකක් තියෙනවා, රජයේ වාහන අවභාවිතය. නීති අනුකූලව පුද්ගලික ප්‍රයෝජන සඳහා රජයේ වාහන භාවිතයේදී හිමිකම් ඇති නිලධාරීන් සේවය සඳහා ඇති නිලධාරීන් වෙන්නේ කොමසාරිස්තුමා සහ සෞඛ්‍ය වෛද්‍යතුමිය. අනිත් අයට රජයේ වාහන පුද්ගලික පාවිච්චි කරන්න බෑ. නමුත් කොමසාරිස්තුමාගේ හිතවත් අයට, කොමසාරිස්තුමාගේ වැඩවලට උදව් දෙන අයට ලෙසසේ ඒ වාහන පාවිච්චි කිරීම සඳහා මහනුවර මහනගර සභාව ඊට ප්‍රස්තාව ලැබිලා තියෙනවා. ඒකට උදාහරණයක් තමයි නාගරික යාන්ත්‍රික ඉංජිනේරුතුමාට වෙනම වාහනයක්ද ඔහුගේ බිරිඳ හා දරුවන්ගේ ප්‍රයෝජනයට ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ ගිලන් රථයේද පාවිච්චි කිරීම. මොවුන් උදේවා රැකියාවට යන්නේ මෙම ගිලන් රථේ. ඒක හොඳනම් බලා ගන්න පුළුවන් උදේට ඒ මහත්මයාගේ නිල නිවසට ගියාම. ඔන්න මේ ඇම්බියුලන්ස් එකේ වැටෙනා තින්නවලු. ඔව් එතන ඒක පොඩ්ඩක් ඒ එතන එහෙ නිතරම තින්නේ තුවාල වෙන වැඩ තින්නේ එතන ඒකයි. නැති සමහරට මේ ගෙදර හරි අමාරු ලෙඩක් ඔන්න මෙන්න හිට අනිද්දා ස්පීතාල ගත වෙන්න ඕන ලෙඩෙක් ඉන්නවද දන්නේ නැහැ නේ රෝහල් ගත වෙන්න ඕනේ මොකද කොයි වෙලාවෙ හරි එහෙම කියනනේ සමහර කියනොත් දැන් මේ ගෙවල් වල එහෙම අවස්ථා තියෙනවා විශේෂයෙන්ම ඇතැම් අසාධ්‍ය තත්ත්වයන් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගර්භණී සමයේ අවසාන කාලේ වෙන්න පුළුවන් එහෙම නැත්නම් වෙන්නේ යම් මේ අසාධ්‍ය මට්ටමේ ලෙඩ වෙන්න පුළුවන් අපි කියන්නේ කොයි වෙලාවෙද දන්නේ නැහැ මේ කොකටත් ලෑස්ති වෙලා ඉන්න ඕනේ කියලා. ඔව්. ඒ කියන්නේ කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ gitu. අය කියන්නේ නිලූප කියන්නේ එහෙම හැමදාම ලෙඩ වෙනව බොහොම අමාරු වෙන්න මේ වගේ ගිලන් රත වලින් එහෙම අරන් යන්නේ එහෙමද? ඔව් දැන් හැබැයි ඉතින් මේ කාලේ දැන් ඒක තමයි බලන්න ඕනේ කොච්චර කාලෙක ඉඳලා තියෙනවද කියලා. ඔව්. ඉතින් කොහොම හරි ඔන්න තවත් චෝදනා තියෙනවා. දැන් ඔය ඉදිකිරීම සම්බන්ධවනේ අපි මුලින්ම කතා කරේ. ඔව්. දැන් ඔය ඇම්බියුලන්ස් කතාව දෙවෙනියටනේ ආවේ. ඔව්. ඉදිකිරීම සම්බන්ධව තවත් චෝදනා තියෙනවා. අනවසර ඉදිකිරීම ඒ වගේ ගොඩනැගිලි නුවර ඕන තරම් පේන්න තියෙනවා. පෙන්වන්නත් තියෙනවා. ඒ කියන්නේ කිසියම් ඇක්ෂන් එකක් එකට ගන්න නැහැ. මොකද ඒ කට්ටියට වාසි කැම වීම ඉඳුම් හිටුම් සල්ලි ඔක්කොම ඒ ආයතන වලින් ලැබෙන හින්දා. මුල්ලියාර පොවිල කඩනවා. ඒක ලෝකුරුම කැසට් එකෙත් තියෙනවා. මේ කට්ටියද? නපසක අනුමැතිය තුන. මම දැනගත්තද මොකද නැතු. කඩන්න බෑ පොලිස් ඉස්සරහ තියෙන්නේ. ඒක වෙනම කැසට් එකකින් කරලා තියෙන ඒ බිල්ලින් එක ලෝකුරුම එකක්. මේ කට්ටිය විදිහට බලපුරුම් කරලා සල්ලි වලට මෙයා මේකට මූත් ඇක්ෂන් එකක් ගන්නවා. ඔන්න කෝවිල් පවා කඩනවායි කියලා කියනවා. එතකොට මොකද මේවා මේ ඓතිහාසික වටිනාකමක් තියෙන හින්දා මේ හැම පැරණි ඉදිකිරීමකටම ඒ ඓතිහාසික වටිනාකම තියෙනවා. එහෙම තියෙද්දි ඒවා කඩා බිඳමන්නේ කොහොමද කියලා තමයි නගරවාසීන් ප්‍රශ්න කරන්නේ. ඉතින් දැන් මේ පිළිබඳව අර කලිනු කතාබහේදී කෙනෙක් චෝදනා එල්ල කරා ප්‍රධාන ඉංජිනේරුවරයාත් මේවට සම්බන්ධයි කියලා. ඔව් චෝදනා එල්ල වෙනවා කියලා එතුමට. ඔව් පාලිත අබේකොන් මහත්මයා. ඔව් අපි එතුමට කතා කරලා ඇහුවා ඉතින් ආයිත් එහෙම මෙහෙන් හොයන්න ඕනේ නැහැ එතුමගේ නම කියවනවනේ. මහනුවර මහනගර සභාව දැන් පවත්වාගෙන යන්නේ ওই දුනුවිල වලව්වෙනේ. ඒක අනවසරයෙන් කඩා ඉවත් කරනවා කියලා තොරතුරු ලැබිලා තියෙනවා. අපි මෙහෙමයි ඒකේ පුරාවිද්‍යාවකින් අවසරයක් ඇතුව දුනුවිල වලව්වට පැරණි කඩා වැටිච්ච කොටසක නැවත එතන ඒ විදිහටම හදනවා. ඒ කියන්නේ පරණි ගොඩනැගිල්ලක ස්වභාවයට හදනවා අපි ගොඩනැගිල්ල. හැබැයි දැන් ලෝක උරුම කමිටුව පවා මේක මේ විදිහට කරන්න එපා කියලා නේ තියෙන්නේ. නෑ 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 ලෝක උරුම කමිටුවේ මොනවද කියලා. අපි දන්නවා ඒ ලෝක උරුම කමිටුවේ ඉන්නවා ඒක මොලේ අමාරු නොවන කෙනෙක් කියලා තමයි ඔය කියනවා ඇත්තේ. ඔබතුමාලා කියන්නේ පුරාවිද්‍යාවකින් සහ ලෝක උරුම කමිටුවෙන් අවසර ගත්තා කියන එකද? ලෝක උරුම කමිටුවේ පුරාවිද්‍යාවකින් අපි අවසර අරගෙන නගර සභාවෙන්නේ අපි ඇත්තම කරන්නේ මේක. මේක කඩා වැටීමෙන් තිබ්බ ගොඩනැගිල්ලක්. ඒක කවුරුත් කිව්වේ නැද්ද එහෙම? පාවිච්චි කරන්න බැරි තත්ත්වෙට තිබ්බා කියලා. නමුත් දැන් ඕක ඊටාම් පැරණි ලෝක උරුමයක් විදිහට තියෙන එකක් නේ. නෑ 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 ලෝක උරුම ගොඩනැගිල්ලට අතවත් තියලා නෑ. ලෝක උරුම ගොඩනැගිල්ල ඒ විදිහටම තියෙනවා. මේක මේ පස්තිකාලීනව අටවපු නිකම් මෙහෙන් මෙහෙන් ගහපු ගොඩනැගිල්ලක්. අපේ පරණ කාර්යාලයත් තිබ්බක. ඔන්න එතුමන් කියන්නේ දුනුවිල වලව්වේ ලෝකුරුමයට සංරක්ෂණය කරපු ඒ ගොඩනැගිල්ලට අතවත් තියලා නැහැ වෙන ගොඩනැගිල්ලක් තමයි ඉදිකිරීම කරන්න කියලා. හැබැයි ජනතාව චෝදනා කරන්නේ මේ ලෝකුරුමයක් වෙන දුනුවිල වලව්ව අයිති ගොඩනැගිල්ල තමයි. ඒ කියන්නේ එතකොට සංරක්ෂණය කරපු ගොඩනැගිල්ල විය යුතුයිනේ. ඒක තමයි මේ නවීකරණය කරන්න කියලා. ඉතින් චාමික ස්ථානයට ගියා මොකද්ද අත්දැකීම මොන ගොඩනැගිල්ලද නවීකරණය කරන්නේ? ඒ කියන්නේ මේ වලව්ව කියන මේ ඉතිහාසගත ස්ථානයේ තින්නේ මේක කඩයිවත් කරන්න බෑ නැවතත් තාවක් මේකට හානි කරන්න බෑ එහෙම කියලා. අන්න ඒ ගොඩනැගිල්ලේ තමයි මේ වැඩේ වෙන්නේ. මේ වැඩේ තාම මේ වෙනකොටත් සිද්ධ වෙන දෙයක්. ඔව් දැන් හැබැයි අපේ පාලිත අබේකොන් මහත්තයා ප්‍රධාන ඉංජිනේරුතුමා කියන්නේ එහෙම ඒ ස්ථානියත් නැමේ නවීකරණය කරන්නේ ඒවට නිසි අවසරත් අරගෙන තියෙන්නේ කියලා. ඔව් අපි මේ පිළිබඳව අවසර ගත යුත්තේ පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල්තුමාගෙන්නේ. ඔන්න අපි එතුමන් කතා කරලා ඇහුවා අවසරයක් අරගෙන තියනවාද කියලා. නෑ 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 මහනගර සභාවේ නිලධාරීන් ලිපි වලින්වත් දැනුවත් කිරීමක් කරලා නැද්ද? නෑ 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 දුරකථන මාර්ග හරහාවත් දැනුවත් කිරීමක් කරලා නැහැ.
ඔබතුමාට පැහැදිලි විශ්වාසයක් තියෙනවා නේද මේ පිළිබඳව දැනුම් දීලා නැහැ කියලා? එතකොට සාමාන්‍යයෙන් මේක මහනගර සභාවේ කොමසාරිස්වරයා ප්‍රධාන ඉංජිනේරුතුමා ඇතුළු පිරිසක් තමයි මේ ක්‍රියාදාමය සිද්ධ කරන්නේ. ඔවුන් කියනවා අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසර ගත්තයි කියලා. නෑ නෑ, ඒක සම්පූර්ණයෙන් වැරදි. ජනරාල් දිසානායක මහත්මයා කියන විදිහට එහෙම අවස්ථාවක් අරගෙන නැහැ. පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වල තමයි මේ විදිහට තහවුරු කරන්නේ. ඔව්. හැබැයි දැන් මේ මහනුවර මහනගර සභාවේ අර ඉංජිනේරු මහත්තයා කිව්වනේ මේක ගත්තයි කියලා. හරි වැඩේ ඉතින්. පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්තුමගෙන් අහන්න කියලාත් කිව්වා. කිව්වා. ඔන්න එතුමගෙන් ඇහුවා. එහෙම නැහැ. හැබැයි දැන් මේ කතාව මෙතනින් ඉවර වෙන්නේ නැහැ. තමයි චෝදනා තියෙන සහ උක්ත කාරණාව සම්බන්ධව නාගරික කොමසාරිස්වරයාගෙන් අහන්නත් එපැයි. ඔව්. කොම නමුත් තව චෝදනා තියෙනවා මහනුවරින් ඇමතුම් වැඩි ප්‍රමාණයක් එන බව පේනවා. ග්‍රාමයකට යමු 011255336363 තමයි අපේ දුරකථන අංකය. කතා කරන්න ඔබටත් චෝදනා ඇති, ඔබ මහනුවරම කෙනෙක් වෙන්න ඕනේ, මහනුවරට ගිහිල්ලත් ඇති, සමහරලාවට ගිහිල්ලා මේ වගේ අකරතැබ්බ වලට පත් වෙන්න ඇති, විශේෂම පහුගිය දවස්වල ඇසල පෙරහැර හින්දා ඔබ වන්දනාමාන කටයුතු කරන්න, එහෙම නැත්නම් පෙරහැර නරඹන්න යන්න ඇති. ඉතින් ඔබට අත්දැකීම් බහුලයි. එන්න කතා කරන්න බැලුම් ගල. බැලුම් ගල. කැපවී ජනතා සේවයට dedicated to serve the people. නැත්තෙම් බැලුම් ගලත් එක්ක එකතු වෙන්නේ අද නැත්තෙම් බැලුම් ගලෙන් ඔබට කියමින් ඉන්නේ මහනුවර මහනගර සභාවට එල්ල වෙන චෝදනා කිහිපයක් පිළිබඳව. ඒ අතරේ ඔබට විරාමයට පෙර අපි අනාවරණය කරා මහනුවර මහනගර සභාව පවත්වාගෙන යන දුනුවිල වලව්ව කියන පෞරාණික ගොඩනැගිල්ලේ නවීකරණ කටයුතු කිරීම සම්බන්ධව ඔවුන්ට එල්ල වෙන චෝදනා පිළිබඳව. එහිදී මේ ඔවුන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවසරයක් අරගෙන නැති බව තමයි පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා තහවුරු කළේ. හැබැයි ඔවුන් කියන අවසරයක් අරගෙන කියලා සහ ඔවුන් කියන මේ පුරාවිද්‍යා වටිනකමක් තියෙන ගොඩනැගිලි වලට නෙමෙයි ඔවුන් අත තියලා තියෙන්නේ, වෙන ඊට පස්සෙන් පහු කාලෙකදී කරපු ගොඩනැගිලි වලට කියලා. හැබැයි ඒ අපි කරපු නිරීක්ෂණ වලදී අපිට පැහැදිලිව පෙනී ගිය කාරණාවක් තමයි ඒ පෞරාණික වටිනාකම් තියෙන ස්ථාන වලටම තමයි අත තියලා තියෙන්නේ මෙහෙම කිව්වට. දැන් එතකින් හමාර වෙන්නේ නැහැ මහනුවර මහනගර සභාවට තියෙන චෝදනා. තව චෝදනාවක් තියෙනවා වාහන නැවැත්වීම සම්බන්ධව, විශේෂම රතගාල් සම්බන්ධව. ඒ වාහන නවත්වන පොදු රතගාල් වල දැන් සාමාන්‍යයෙන් දන්නෝ බොහෝ නගර සභා සීමාවන් වල විශේෂයෙන්ම කොළඹ ඇතුළු ප්‍රධාන නගරවල ඒ වාහන නවත්වන්න යම් යම් ආයතන වලට පුද්ගල ආයතන වලට ටෙන්ඩර් පටිපාටි යටතේ අවසර දීලා තියෙනවා. එතකොට ඒ ආයතන වලින් තමයි මේ ටිකට් කඩන්නේ වාහන නැවැත්වීම සම්බන්ධව. එතකොට දැන් මහනුවර යම් කිසි සීමාවක් තියෙනනේ, කාල සීමාවක්. උදේ 7 ඉඳලා රෑ 7 වෙනකම්. රෑ 7 වෙනකම්. ඔන්න ඔය සීමාවෙන් එහාත් ඒවද විය ටිකට් කඩනවා කියලා චෝදනාවකුත් තියෙනවා. මහනුවර වීදි දෙපස වාහන අතර කරන්න දෙන්නේ ටෙන්ඩර් පටිපාටිය මත පුද්ගලික ආයතනයකට. ඒක මුදල් අය කරගන්න පුළුවන් වෙන්නේ උදේ 7 ඉඳලා රෑ 7 වෙනකම් පමණයි. ඒක මහනුවර මහනගර සභාවේ නීතිංශයේ අදාළ ලියකියවිලි තියෙනවා. නමුත් දැන් කාලය පැනලා තියද්දිත් අත්‍යවශ්‍යමතික තීරණ වලට ඒ ටෙන්ඩර් නැවත නොකඳවා ඒ අයිටම කරගෙන යන අවස්ථාව දීලා තියෙනවා. ඒත් එක්කම කොමසාරිස්තුමා දැනුවත් හෝ නොදැනුවත් රෑ 7න් පස්සේ නුවර දළදා මාලිගාව ආශ්‍රිත වීදිවල ඒ අය ටිකට් කඩනවා. ඒව ඔප්පුකිරීම සාක්ෂිමය ගාව තියෙනවා. රෑ 7න් පස්සේ ඕනෙක් කෙනෙක් ගියොත් ඒ කට්ටිය ටිකට් කඩනවා. කවුද ඒ කට්ටිය කිව්වේ? දැනට ඒ පාරේ ඉන්නවා ටිකට් පොත් තියාගෙන ඒ අදාළ වාහනේ නම්බරේ තියාගෙන මුදල් අය කරන පුද්ගලයන්. ඒ කලින් ලබාගත් ටෙන්ඩරේ අයිතිකාරයන්ගේ සේවකයන්. ඒ අය ඒ මුදල් ලබා ගන්නවා. එතකොට මේ මුදල් යන්නේ කොහෙටද? මේ මුදල් යන්නේ කොහටද කියන එක නම් මම යන වැඩි අවබෝධයක් නැහැ. නමුත් මේක අනිවාර්යෙන් නාගරික කොමසාරිස්තුමා දැනුවත් විය යුතුයි. නගර සභාවට නෙවෙයි දවසල් යන්නේ. 7න් පස්සේ ගන්න සල්ලි නගර සභාවට යන්නේ නැහැ. මොකද ඒක නීත්‍යානුකූල නොවන හින්දා. ටිකට් කැඩුවත් කාබන් කොපියක් නැහැ. නිකන් කොලයක් විතරයි පරිභෝගයට ලබා දෙන්නේ. ඔන්න ටිකට් සම්බන්ධයෙන් චෝදනාව ඒකකින් ඒක කරවෙන්නේ නැහැ. එතනින් එහාට තව කතාවක් කියනවා. මේ දැන් ඔය සමහර දැන් පොදුවේ හැමෝටම පාක් කරන් තියෙන තැන් මේ තියෙන්නේ. ඔව්. එහෙම නැතුව දැන් ත්‍රී රෝද රතගාල් වගේ තැන් තියෙන්නේ. ඔව්. අන්න ඒ වගේ තැන් වල ඉන්න පොදුවේටත් චෝදනාවක් තියෙනවා කරන්න. නගර සභාවෙන් කියලා පොකිට් ගන්නවනේ ගිහිල්ලාම පාක් කරලා තියෙනවද? එතකොට දැන් මේගොල්ලෝ හැම වෙලේම දැන් ඔය පෞගි කාලේ සමා මේ පොලිසිය නගර සභාව එතකොට ඔක්කොම එකතු වෙනවා. ඔය පාරේ තියෙන සමහර ඒ කියන්නේ නගර සභාව ලියාපදිංචි කියලා පොමිට් එකක් ඇරන් නැති ඒවා කියලා ඒක
ගහලා තියෙන මිනිස්සුන් සාධාරණයක් නැ නෝකේ. ඔව්. ඉගිරෝදරත පාක්කෝ කියනවා. ඒගොල්ල සල්ලි අරන් තියෙනවා ලක්ෂකන කොහොම හිතන්නක රුපියල් 5000 ගානේ. කවුරුනකේ 10000ක් ඉන්නවා නම් කී දෙනෙක් අවුරුද්දක සල්ලි එකතු කරනවා. එතකොට ඒ එකතු කිරිල්ලත් එක්ක ඒගොල්ලන්ට අවශ්‍ය දේවල් සලසලා දීලා නේ අනුතරමේ පාරේ කහයක් වත්තමලා සීමාවෙන් කළ දීලවත් නැහැ. ඔන්න එහෙම චෝදනා තියෙන නගර සභාව දැන් රතගාල් වලින් මුදල් ගැනීම සම්බන්ධව. ඔව්. ඒ චෝදනාවේ තව කෑල්ලක් තියෙනවා. රුපියල් 25000 ගානේ ගන්නවා කියලාත් කියනවා. රුපියල් 25000 ගණන් එහෙම අය කරන්නේ ඒ මොකක් සඳහාද? ඇරියස් එක අවුරුදු 5ක් විතර. දැන් මුලින් ලියාපදිංචි තැන් තියෙනවනේ. කොළඹ කියනවා කොළඹ කොටුව බෝගහලක කියලා වෙනම තැනක් තියෙනවා. ස්ටේෂන් එක ළඟ කියලා වෙනම තැනක් තියෙනවා. එතකොට ඒ තැනට 10 දෙනෙක් ඉන්නවා. එක්කෙනෙක්ගෙන් 5000 ගානේ 50000ක් අය කරනවා කියන්නේ. වාහන ගාල් කරනවට. ගාල් කරනවට. දැනට 5000ක් අය කරනවා. ඉතින් එහෙම ලැබුපු පිරිස ඉන්නම ලැබුපු පිරිස ඉන්නවා. එතකොට ලැබුපු පිරිසට සාධාරණයක් වෙන්නේ නැහැ. ලැබුපු පිරිසට කිසිම මුදලක් නැහැ. එක අනිත් එක තමයි බොහෝ පිරිසක්. කැපල් කන්තෝ නගර සභාව. ඒගොල්ලන්ට තියෙන නගර සභාවේ අපිට වාහනයක් නවත්ත ගන්න බැහැ හදිස්සියකට ගිහිල්ලා. ඒගොල්ලන්ගේ වාහන දාගෙන ඒගොල්ලෝ දුවනවා. රැකියාව කරන බොහෝ ඊතර සම්තුරු නම් රැකියාව කරලා මොකද මේ ඒගොල්ලෝ 12න් පස්සේ වැඩ කරන්නේ. ඕවා තමයි 12ක් උත් නැහැ. සමහර ලෝම් බෙද නැහැ. 9 වෙනකොට බෙදලි වෙනවා කරන්නේ අර රාජකාරී. අපිට හදිස්සියකට පොස්ට් ඔෆිස් එකට ලිවන්න ගන්න හරි ඉතන රෙජිස්ටර් කරන්න හරි ගියාම නවත්ත ගන්න දැනගොත් නැහැ. ඉතින් මේ වගේ දේවල් වල නගර සභාවෙන් කිසිම පිළියමක් කරන්නේ නැහැ. ඔව් ගෙවන නොගෙවන කට්ටියක් ඉන්න බව තමයි දැන් ආරංචි වෙන්නේ. ඔව් ඒ කියන්නේ සමහරු ගෙවනෝ සමහරු ගෙවන්නේ නැහැ. සමහරු ඒ හිතවත් කම් වලට හරි මොනවා හරි ඒ වගේ පුළුවන් කාරකම හරි බල පුළුවන් කාරකම හරි හයි කාරකම හරි ඒ විදියට ඉන්නෝ. සමහර පිරිසක් අනේ ගිහිල්ලා ගෙවනෝ. ගෙවන කට්ටිය සහ නොගෙවන කට්ටිය කියලා දෙපිටසක් ඉන්නෝ කියවනේ. ඒ නොගෙවන කට්ටිය කියන්නේ කවුද? නොගෙවන කට්ටිය කියන්නේ ඔයගොල්ලන්ගේ මූලික ලියාපදිංචියක් වෙලා තියෙනවා එතන. එක කාලෙකදී මේ මෙතන 10 දෙනයි මෙතන 5 දෙනයි අර දෙන 10 ඔහොම ඔහොම කිකි තියෙනවා. ඉතින් ඒගොල්ල විස්තර ඔක්කොම අරගෙන නගර සභාවේ ලොකු පොතක් තියෙනවා හදලා. ඉතින් ඒකේ තියෙනවා මේ එයා ඉතරම මේ යන 2013 2010 කියන රෙජිස්ටර් එකේ ඉන්නවනේ. 2010 එයා එතන දිව්වා. ඒකට අදක් දුවනවා. ඒ දිව්වට ඒ 2010 නම් 2016 වෙනකන් එයා අරගෙන නැහැ අවුරුදු 6කට රුපියල් 5000ක් දීලා නැවතුම් ගාස්. ඒකට 5000ක් කියන්නේ පිට්ලා. කාගේ හිතවත්කම උඩද එහෙම නොගෙවයි ඉන්නේ. නැහැ නැහැ ඒ නගර සභාව දුරව සංගේවා. ඒගොල්ලෝ හිටමු ගමන් ඒගොල්ලන්ට මොකක් කරයි හිතමුත් ඇවිල්ලා බලහත්කාරයෙන් අරන් යනවා. අපි බස් වල යතුරු අරගෙන පොලිසියත් එක්ක ඇවිල්ලා අරගෙන යනවා. ගිල නගර සභාවට දීලා උසාවි කවද අයිතික පුද්දලයා. හරි දැන් මෙහෙම රතගාල් වලට මුදල් දීලා වෙන් කරගත්තත් ඒවෙන් ඉටු වෙන සේවාවක් නැහැ කියලා තවත් චෝදනාවක් තියෙනවා. එතකොට ඒගොල්ලෝ අපිට කියන්නේ කහ ඉරක් ඉඳලා වෙන් කරලා දෙනවා, බෝඩ් එකක් දාලා දෙනවා කිසි ඔය වගේ දේවල් කියනවනේ. ඒ කිසිම දෙයක් නැහැ. ඉතින් හදිස්සි දැන් අපිට එහෙම කෙනෙකුත් නැහැ. කවුරු හරි එතන වාහනයක් ගියල්ලා ගහලා උදේ ගහපම හවද ගන්න මිනිහෙක් ඉන්නවා. එතකොට අපි මෙතන දුවනවා පොඩ්ඩක් එහායින් හරි ගහ ගන්න කියලා කියනවා. කෝ බලන්න නගර සභාවෙන් අවශ්‍යයක් දීලා නැහැ නේ වලට කියනවා. ඕකට වගකීතු පුද්ගලයා කවුද ඉන්නේ? වගකීතු පුද්ගලයා කියන්නේ දැන් අදාළ ওই රතවාහන සම්බන්ධයෙන් කවුද නගර නෙත්ෆෙම් බැලුම්ගලත් එක්ක එකතු වෙන්නේ අද නෙත්ෆෙම් බැලුම්ගලෙන් කතා කරමින් ඉන්නේ මහනුවර මහනගර සභාව පිළිබඳව. ඔවුන්ට එළවෙන චෝදනා කිහිපයක් තියෙනවා. ඒ පිළිබඳව තමයි කතා කරමින් ඉන්නේ. දැන් විරාමයට පෙර චාමික කතා කරපු චෝදනා අතර ප්‍රමුඛව තිබුණා මහනුවර මහනගර සභාව පවත්වන ගොඩනැගිල්ල පිළිබඳව චෝදනාව. ඔව්. එතකොට වාහන අවභාවිතා කිරීමක් සම්බන්ධව චෝදනාව. ඔව්. ඒ වගේම තමයි මේ රතවාහන ගාල් සම්බන්ධ වගේ චෝදනා ගණනාවක් තිබුණා. දැන් මේ චෝදනා එළවෙන පුද්ගලයන් අතරේ ප්‍රබල කෙනෙක් තමයි මේ ප්‍රධාන ඉංජිනේරුවරයා පාලිත අබේකෝන් මහත්තයා. අපි ඔහුට කතා කළා මේ පිළිබඳව විමසීමක් කළා. තව චෝදනාවක් තියෙනවා වාහන අවභාවිතා කිරීම සම්බන්ධව මහනගර සභාවේ. ඒක ගැන මොකද කියන්නේ? ඕ කොහොමද ඉතින් ඔයාලට උත්තර දෙන්නේ? මොකක්ද කියලා කිව්වොත් කියදැයි ඉතින් ඇත්තටම පෞද වාහන අවභාවිතා කරන්නේ පිටවතුන්ට වාහන දීලා තිනවා යාන්ත්‍රික ඉංජිනේරු තුමාගේ වයිෆ්ගේ පැටවලට එහෙම දීලා තිනවා එහෙම කියලා ආරංචි. මෙහෙමයි රාජකාරී වශයෙන් වාහන වෙන් කරන්න හැකි නිලධාරීන් ඉන්නවා. ඒගොල්ලන්ට වාහන වෙන් කළා තියෙනවා. උදාහරණයක් වශයෙන් කොමසාරිස්තුමාට පුළුවන් කොමසාරිස්තුමාගේ නිලේ යන්න පෞද්ගලික වුණත් යන්න. ඉතින් ඒවා ඉතින් රැව්වගේ චෝදනා වලට මෙයා උත්තරහණේක හරි නෑ ඉතින් නේද? ඇම්බියුලන්ස් එක පවා දීලා තියෙනවා කියලා ආරංචි පෞද්ගලික ගමන් බිමන් වලට. ඔය කියන එක වන්දන නෑ කොහොමද කියලා ඔය කියන කතා නම් ඉතින් ඔය ඇම්බියුලන්ස් එකක් නෑනේ කවදාවත්. ඒක බොරු කතාවක් නේ. අපිට තියෙන තොරතුරුත් එක්ක හැබැයි මේ ගිලන් රටේ දීලා කියලා තමයි කියන්නේ. අපෝ නෑ. ඉතින් ඕගොල්ලන්ට ගිලන් රටේ තියෙන ඕනෑකම බලන්න පුළුවන්. ගිලන් රටේ නවත්තලා තියෙනවා.
ඔන්න ඒ විතරක් නෙවෙයි, දැන් ඔය චෝදනා කිසිම දෙයකට එතුමා පිළිගන්න බෑ කියලා තමයි කියන්නේ. ඒ වගේ වැරදි ඒ ගිලන් රතේ ඕගොල්ලන්ට බලන්න පුළුවන් මහනුවර මහනගර සභාවේ තියෙනවා කියලා එහෙම කියනවා. ඉතින් එහෙම කිව්වට එතනම නෑ. ඉතින් මේ කියපු එකම චෝදනාවක්වත් ඔබතුමා පිළිගන්නේ නැද්ද? ඕ නෑ, ඇත්තටම මම දැනුවත් මගේ හෘදේ සාක්ෂියට එකඟෝ මම දන්නේ නැහැ එහෙම වංචාවක් කරනවා කියලා. මම දකින එකම දේ තමා කිසි දෙයක් නොකරන එක එක දේවල් දිහා ඇඟිලි ගගා බලා ඉන්න කොටසක් ඉන්නවා කියන එක මම දන්නවා. නගර සභාව කිසිම වැඩක් කරන්නේ නැති මේ මිනිස්සුන්ගේ වැඩේ කාට හරි ඔය පෙස්සන් ගන්නවා කියන හැරි හැරි මෑණි කියනවා. නමුත් අපි ඒ පැත්තෙන් අනිත් පැත්තේ ඉන්න කියන පදන මේ තමා මම ඉන්නේ. ඔබතුමාලා ඇවිල්ලා ලුවත් බලන්න පුළුවන් නගර සභාව කොච්චර වැඩ කරනවද, කොච්චර ජාඩි කරලා තියෙනවද බහුගේ කාලේ. දැන් ඔබතුමාලට ඉන්ෆෝමේෂන් දෙන කට්ටිය බලන්නේ ඒගොල්ලෝ මොනවද නගර සභාවෙන් කරලා. ඒකනේ සාධාරණ නේද? නෑ මං කියන්නේ දැන් අපි මෙයා අපි ජීවත් වෙන හැටි බැලුවොත් ඔයගොල්ලන් දැනගත්ත හැකි අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා. නමුත් අපි ප්‍රේවේට කරන දේවල් දැලුවොත් ඔපිසල් ඇවිල්ලා බැලුවොත් බලන්න පුළුවන්. හරිද කොමසාර්? මාරි ඔබ කියපු යාන්ත්‍රික ඉංජිනේරු හරි මම හරි තව අපි නෙල්ඩාරින් කණ්ඩායම කියනවා කොච්චර උත්සාහ කරනවද යමක් කරන්නේ. ඒක බැලුම් කළේ අවසාන භාගයට ඇවිල්ලා තියෙන්නේ. ඔන්න මහනුවර මහනගර සභාවේ චෝදනාවලට උත්තර දෙන්න අවසානදී අපි මහනුවර මහනගර සභාවේ කොමසාරිස්වරයා චන්දන තෙනකොන් මහත්මයව එකතු කරගත්තා. එතුමාගේ පටිගත කරපු හඬපට කීපයක් තියෙනවා. ඔව්, මොකද දැන් එතුමා එහෙම සම්බන්ධ කරගත්තේ චෝදනා ගොඩයි. වාහන අවභාවිතා කිරීම, එතකොට විශේෂයෙන්ම දැන් ඔය දුනුවිල වලව්ව කියන ස්ථානයේ තමයි පිහිටලා තින්නේ මහනුවර මහනගර සභාව. එතකොට අන්න ඒක අනවසරයෙන් කඩා ඉවත් කිරීම, මෙන්න මේ වගේ චෝදනා රැසක් තියෙනවා. අන්න ඒ නිසා එතුමා මේක අහන්නම ඕන. මහනුවර මහනගර සභාව තියෙන්නේ දුනුවිල වලව්වේනේ. ඔව්. එතකොට ඒක අනවසරයෙන් කඩා ඉවත් කිරීමක් සිද්ධ වෙනව නේද මේ වෙනකොට? නෑ නෑ, ඒ කොටස එහෙම තියෙනවා. අය අර පරණ අලුතෙන් අදපු කොටසත් තිබ්බා. ඒක තමයි මේකට අවසරයක් ගන්න ඕනේ. පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් එහෙම ඒක අවසර අරන් තින්නේ. ඔව්. කොහෙන්ද අවසර අරන් තින්නේ? පුරා විද්‍යා දෙපාර්තමේන්තුව. නෑ නෑ, දැන් පුරා විද්‍යා කොමසාරිස් ජෙනරාල් තුමා අපිට කතා කරලා කිව්වා එහෙම අවසරයක් අරගෙන නැහැ කියලා. අපි ළඟ ලිමක් තියෙනවා ඔතින් දෙන්න පුළුවන්. එතුමා නොදැනුවත් අවසර ගන්න කවුරු හරි ඉන්නවද ඔබතුමාලා? නෑ නෑ, අපිට මේ පුරා විද්‍යාවකින් අපි දෙවලා තියෙනවා. නමුත් දැන් අපිට තියෙන තොරතුරුත් එක්ක එහෙම කිසිම මේව එකක් වෙලා නැහැ නේ. අපි කොළඹට ඇවිල්ලා තමයි. කොළඹට කිව්වේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට. ඔව් ඔව්. ඉතින් මම ඒකේ පුරා විද්‍යා කොමසාරිස් ජෙනරාල් තුමාට කතා කරේ. අපිට මේමයි ආවස් එක දෙන්න පුළුවන් ලිඛිත. ඔන්න පුරාවිද්‍යා කොමසාරිස් ජෙනරාල් තුමා කිව්වට එහෙම අවසරයක් දුන්නේ නැහැ කියලා නාගරික කොමසාරිස්වරයා තහවුරු කරනවා තමන් ළඟ ලියුමක් තියෙන බව. ඔව්. හැබැයි දැන් ඕක අහන්න ඕනේ විශේෂයෙන් දැන් මේ කොමසාරිස්වරයෙක් නේ කියන්නේ මහනගර සභාවක. ඉතින් ඒකින්ද දැන් මේ චෝදනාව එහෙමනම් ඉල්ල වෙන්නේ දැන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට මේගොල්ලෝ අවසරයක් දීලා තිනවා කඩන්න බැරි තැනක් කඩන්න කියලා. ඕක අහන්නත් ඕනේ අපි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ. එහෙම තත්ත්වයක් තිබියදී ඒකට ගත හැකි පියවර මොනවද? ඒකට පුරාවස ආචාර්යවරයා දිහා අඩු කටයුතු කරන්න දෙනවා. එතකොට ඒකට වගකීම යුත්තෝ කවුරු කියලාද ඔබතුමා කියන්නේ? නෑ, සිද්ධියක් වෙලා නෑ. සිද්ධියක් මෙතන වෙලා තියෙනවා. මොනවද ඔබතුමාට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග? ඒක කරන පුද්ගලයන් විරුද්ධ ක්‍රියාමාර්ග වලට එන්න ඕනේ. ව්‍යාජ ප්‍රකාශයක් කරමින් මේ වගේ දේවල් සිදු කරනවා නම් කොහොමද අපි අනිවාර්ය ක්‍රියාමාර්ග ගන්න ඕනේ? ඔබතුමාට හැකියාවක් තිබෙනවද මේ පිළිබඳව ඉදිරියේ දැන් මම පොඩ කතාවල බලන්නම්. හරි, එතුමාට ඊයේ තමයි අපි එහෙම කිව්වේ. එතකොට එතුමා හේගෙන හොයලා බලන්නම් කියලා කිව්වා. ඔව්, මොකද එතුමාට එහෙම වාර්තා වෙලා නැහැ මෙහෙම සිද්ධියක් සිද්ධ වෙනවා කියලා මහනුවර මහනගර සභාව ඇතුලේ දුනුවිල වලව්ව කඩ ලබිනලා දානවා කියලා එහෙම ආරංචි වෙලා නැහැ. දැන් අපි ඊයේ මේක ප්‍රශ්න කරානේ එතුමගෙන්. එතකොට එතුමා දැනගත්තා එහෙනම් මෙහෙම දෙයක් වෙනවා කියලා. දැන් අපි බලාගෙන ඉන්නවා පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මොකක්ද මේකට ගන්න ක්‍රියාමාර්ගය කියලා. ඔව්, ඒ අතර වාරේ නාගරික කොමසාරිස්වරයට තවත් ප්‍රශ්න කීපයක් අපෙන් පැන නැකුණා. ඔහු ඒවට මෙහෙම තමයි උත්තර දුන්නේ. තවත් චෝදනා තියෙනවා වාහන අවභාවිතා කිරීමක් සිද්ධ කරනවා කියලා. එහෙම දෙයක් වෙන්නේ නැහැ. ඔබතුමාගේ හිතවත් අයට එහෙමත් වාහන දීලා තියෙනව නේද? නෑ, එහෙම කාටවත් දීලා නැහැ. යාන්ත්‍රික ඉංජිනේරුතුමාගේ බිරිඳට දීලා තියෙන්නේ? එහෙම වාහන දීලා නැහැ. ප්‍රධාන නිලධාරීන්ට පාවිච්චි කරලා වාහන දීලා තියෙනවා. නමුත් දැන් යාන්ත්‍රික ඉංජිනේරුතුමාගේ බිරිඳට ගිලන් රතයක් දීලා තිනව නේද? නෑ. හැබැයි ඔබතුමාට එහෙම චෝදනා එල්ල වෙනවනේ. නෑ, එහෙම තියනවා නම් මම බලන්නම්. මම එහෙම දීලා නෑ. ඔබතුමාටම තමයි චෝදනා එල්ල වෙන්නේ. ඔබතුමා දන්නේ නේ කිව්වා. ගිලන් රතයක් ඕන නම් ඒ කියන්නේ කෙවලා අරයන්ට පුළුවන් ඕන කෙනෙකුට. ඒ අර අපි ලබා දීලා නෑ.
හැබැයි ගෙවීමක් නොකර යාන්ත්‍රික ඉංජිනේරුතුමාගේ බිරිඳට තමන්ගේ ගමන් බිමන් වැඩවලටත් ගිලන් රථයක් දීලා තින්නේ ඇයි? නෑ එහෙම කියේනවනම් මම ඔයලා බලන්නේ. ඒ කියන්නේ ඔබතුමා නොදැනුවත්වත් මහනගර සභාවේ වැඩ සිද්ධ වෙනවද? නෑ ඉතින් ඔයලා බලන්න ඕනි සමායත ඉතින් තොරව ගියා නම් මම ඔයලා බලන්න. ඔන්න එතුමා එහෙම හොයලා බලන්නම්කෝ හොයලා බලන්න කාරණා ගණනාවක් තියෙනවා. එහෙම හොයලා බලයි කියන බලාපොරොත්තුව ඇතුවත මොකද අපි මේ පිළිබඳව තවදුරටත් විමසීමක් කරනවා. එතුමා නොදනුවත්ව යම් කිසි දෙයක් සිද්ධ වෙලා නම් එතුමන්ට ඒ වරද නිවැරදි කරගන්න තව හොඳටම ඉඩ කඩ තියෙනවා. මේවා තාම පටන් ගත්ත විතරයි. පටන් ගත්ත විතරයි. එතකොට එතුමා නොදනුවත්ව නම් මේ දේවල් සිද්ධ වෙන්නේ ඒක හරි නෑනේ. නගර සභාවට හරි නෑ. එතුමට හරි නෑ. රටට හරි නෑ. මහනුවරට හරි නෑ. මේක හැම දෙයක්ම සිද්ධ වෙනවනම් නේද? ඉතින් අන්න ඒ නිසා එතුමවත් දැනුවත් කිරීමත් එක්ක තමයි මේ වැඩ තහන අපි මෙහෙයුවේ. ඔව් මොකද එහෙම කියන්නේ හැමෝම සර්ව සම්පූර්ණත් නැහැ හැමෝම විශිෂ්ට වෙලත් නැහැ. ඔව් ඒ හින්දා අඩුපාඩුවක් තියෙනවා නම් ඒවා හදා ගන්න පුළුවන්. විශිෂ්ටව ගැන කිව්වයින් පස්සේ විශිෂ්ටංගේ රන් සම්මානය ඔන්න ඊ රෑ net fm දිනාගත්තා. ඒ තමයි ලංකා ජාතික කර්මාන්ත මණ්ඩලය සංවිධානය කරපු 2016 විශිෂ්ටමයන් තෝරන සම්මාන උළෙලදී සේවාංශය සඳහා රන් සම්මානය ලැබුණා net fm රේඩියෝවට. ඒ සුබ පණිවිඩයත් මතක් කරගෙන තමයි අද බැලුම් ගල හමාර කරන්නේ. මම නිලූප. මම චාමික. නොනාට හිනාව ලස්සන නෑ නේද? බලන්නකෝ ඩෙන්ට පාවිච්චි කරන අය. හිතේ බයක් නැතුව ලස්සනට හිනාවෙන්න අදම ඔබත් ඩෙන්ටා ටූත් බ්‍රෂස්ම පාවිච්චි කරන්න. ඩෙන්ටා ඔබේ සිනහවේ ආරම්භය.